ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉදිරියට රැගෙන යන්නට උත්සාහ කරන තරුණියක් සමග. මේ තරුණිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය පශ්චාත් උපාධි පරීක්ෂණය සිදු කරමින් සිටිනවා. ඇය තම පශ්චාත් උපාධි පරීක්ෂණය තුලින් නිර්මාණය කරන්නට වෙහෙසෙන්නේ ත්‍රිත්ව ලෝහ වෙඩින වදින ඇඳුමක්. එහෙමත් නැත්නම් මෙටලික් ආම එකක්. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අපිත් එක්ක සම්බන්ධ කරගත්ත ප්‍රභානි රණවීර. ප්‍රභානි අයිබෝන්. අයිබෝන් හෂා. ප්‍රභානි, දැන් ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කරන එක තමයි ඔයාගේ PhD එකේ රිසර්ච් එක. එහෙමත් නැත්නම් පශ්චාත් උපාධි පරීක්ෂණය කියලා අපිත් එක්ක සඳහන් කරානේ. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර ඔබේ වචනෙන්ම දැනගමු. අපි ඔබේ පරීක්ෂණය පිළිබඳව පුංචි හැඳින්වීමක් කරලා සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තටම දැනට ලෝකේ පවතින්නේ වානේ නැත්නම් ස්ටීල් වලින් හදපු වෙඩි නොවදින ඇඳුම් තමයි. ඒවා තමයි හයි වෙලොසිටි නැත්නම් අධි ප්‍රවේගයෙන් යන බුලට් වලින් ආරක්ෂාව ලබා ගන්න දැනට ලෝකේ පාවිච්චි කරන්නේ. රිසර්ච් කරලා තියෙනවා ත්‍රිත්ව ලෝහ ඇඳුම් පිළිබඳවත්. ඒ වානේ සහ ඇලුමිනියම් එකතු කරලා, ඒ කියන්නේ වානේ වලින් බර වැඩි, ඒක අඩු කරන්න ඇලුමිනියම් එකතු කරලා හදපු ඇඳුම් පිළිබඳව මගේ පරීක්ෂණය මම සිදු කරන්නේ ත්‍රිත්ව ලෝහ. ඒ කියන්නේ තවදුරටත් වානේ වලින් ඇතිවන බර වැඩිවීම අඩු කරන්න මම ඒකට තව ටයිටේනියම් එකතු කරලා තියෙනවා ඇලුමිනියම් වලට අමතරව. මම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වානේ වලට සමාන හෝ ඊට වඩා වැඩි ආරක්ෂාවක් ඒ ඇඳුම පළඳින්නට ලබා දෙන්න. ඔව් ප්‍රභානි, දැන් අපි චිත්‍රපටියක් බැලුවොත් රූපවාහිනී ටෙල් නාට්‍ය මාලාවක්, එසේත් නැත්නම් ටීවී සීරීස් එකක් බැලුවත් ගොඩක් වෙලාවට මේ සාමාන්‍යයෙන් බොඩියාම පළඳින ආකාරය දැක් ගන්නට පුළුවන්. ඉතින් දැනට පවතින මේ බොඩියාම එහෙමත් නැත්නම් වෙඩි නොවදින ඇඳුම් වලට වැඩිය ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් කියලා ඔබේ ඇඳුමින් ඔබ කොහොමද නිර්ණය කරන්නේ? මොන වගේ පරීක්ෂණද මේ මේ හා සම්බන්ධව ඔබ සිදු කරන්නේ? දැනට පවතින වාහනේ නැත්තම් ස්ටීල් ආමයකුයි මගේ මම නිර්මාණය කරපු ත්‍රිත්ව ලෝහ ආම එකයි අතර තියෙන ලොකුම වෙනස තමයි දැනට පවතින වාහනේ ආම වලින් මිනිස්සේ වෙඩි වැටුනම බේරෙන්න පුළුවන් වුණත්, ඒ කියන්නේ උණ්ඩය පසාරු කරගෙන ගියේ නැති වුණත්, පැය දෙක තුනක් වගේ කාලයක් අවසානයේ වුවත් ඒ මිනිස්සයා ලයික් ඒගොල්ලෝ ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන් ඇතිවන තරංග, ඒ කියන්නේ ඒ ආමේක හරහා යන තරංග හේතුවෙන්, එහෙම නැත්නම් ෂොක් වේව්ස් හේතුවෙන්, ඒ කම්පණය නිසා. ඒ කියන්නේ අපේ ඒ කම්පණය නිසා අපේ ඇඟ තුලට උණ්ඩය වැදුනේ නැතත් අපේ ඇඟ ඇතුලේ තියෙන අවයව වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක පුපුරන්න පුළුවන්, අපේ නහර පුපුරන්න පුළුවන්, එහෙම නැත්නම් හાર્ට් එකට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මගේ ආමේක මම ඩිසයින් කරපු ත්‍රිත්ව ලෝහ ආමේකින් ඉන්නේ ඒ කම්පණය 80%ක් පමණ ප්‍රමාණයට අඩු වෙලා ඒ මිනිසයාට ඒ පසු කම්පණයෙන් සිදුවෙන සියලුම බාධා නැත්නම් ප්‍රශ්න නැති වෙලා යනවා ත්‍රිත්ව ලෝහ භාවිතයේ හේතුවෙන්. ඒ වගේම ඒක තවදුරටත් පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒකෙන් තවදුරටත් බර අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ප්‍රභානි, මම දැනගන්නට කැමති සාමාන්‍යයෙන් තරුණියක් විදිහට මේ වගේ පරීක්ෂණයක් තෝරා ගැනීමට ඔබ උත්සාහ කරේ ඇයි? මොකද්ද හේතුව මේ පරීක්ෂණේ තෝරා ගැනීමට? අතර මම මේ රටට එද්දී එහෙම ලොකුවට දේවල් දැනගෙන හිටියේ නෑ. ආමස් ගැනවත්, උණ්ඩ ගැනවත්, ඒ තියෙන ස්ටෑන්ඩඩ් ගැනවත් මම ටීවී සීරීස් ෆිල්ම්ස් වලින් බලලා නිකන් බුලට් තියෙනවා, ගන්ස් තියෙනවා, එච්චර තමයි දැනගෙන හිටියේ. නමුත් මට මෙහේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වය, ඒ කියන්නේ පශ්චාත් උපාධිය සඳහා ශිෂ්‍යත්වය ලැබුණ මගේ සුපවයිසර්, එයාගේ ඒරියා එක තමයි බ්ලාස්ට් ඇන්ඩ් බැලිස්ටික්. ඒ නිසා තමයි මම මේ පැත්තට ආවේ. මේක ඇතර මම මුල ඉඳන් අයන්නේ ඉඳන් ඉගෙන ගත්ත කියන්න ඕනේ. මං කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒක අලුත්ම පැත්තක්. ඒක තියෙන ඉන්ට්‍රස්ට් එක හින්දාම තමයි මම බෝම්බ පැත්තට නොගිහින් බැලිස්ටික් පැත්තට ආවේ. ඔව් ප්‍රභානි, ඒ වගේමයි මේ අපි පොඩ්ඩක් මතක් කරොත් ඔබේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පසුබිම සහ මේ සිඩ්නි විශ්වවිද්‍යාලයට පැමිණෙන්නට පෙර ඒ පසුබිම පිළිබඳවත්. මම ලංකාවේ පාසල් ගියේ මියුසික් විද්‍යාලයට. මම ඒ ලෙවල් කරනකම් ඉගෙන ගත්තේ මියුසික් විද්‍යාලේ. ඊට පස්සේ මම අවුරුදු දෙකක් ලංකාවේ සයිතම් විශ්වවිද්‍යාලයේ මගේ සිවිල් ඉංජිනියරින් ෆස්ට් ඩිග්‍රී එක පටන් ගත්තා. ඊට පස්සේ දෙවැනි අවුරුද්දේ ඉඳන් මම ඉගෙන ගත්තේ තායිලන්තයේ
Asian Institute of Technology එකේ ඊට පස්සේ ඒක ඉවර වෙච්ච ගමම වගේ මට සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් offer එකක් ආවා PhD එකට scholarship එකත් එක්කම ඊට පස්සේ මම ඇත්තටම 2018 වෙද්දී නැවතත් ඕස්ට්‍රේලියාවට ආවා ඔව් අද අපි කතා කරමින් සිටින්නේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ තම පශ්චාත් උපාධිය හදාරන ප්‍රබානි රණවීරත් සමග ඇයගේ පරීක්ෂණය වෙඩි නොවදින ත්‍රිත්ව ලෝහ ඇඳුම පිළිබඳව. ඉතින් ප්‍රබානි මෙවන් වූ අධිතාක්ෂණික පරීක්ෂණයක නිරත වෙනකොට ඔබට බොහෝ අභියෝග එන්නට ඇති. අපි දැනගන්නට කැමති ඔබට මොන වගේ අභියෝගද පැමිණුනේ ඒවා ජයගන්නට ඔබ මොන වගේ උපක්‍රමද යොදාගත්තේ කියලා. මම අර කලින් කිව්වා වගේ මගේ බේසික් ඩිග්‍රී එක සිවිල් ඉංජිනේරින්. නමුත් මේ වෙඩිනවදින ඇඳුම් එහෙම නැත්නම් මේ බැලිස්ටික් පැත්ත ගැන ඉගෙන ගන්න අතරම සිවිල් ඉංජිනේරින් පැත්තෙන් ලැබෙන දැනුම බොහොම අඩුයි. ඒක ගොඩක් දුරට මෙකැනිකල් ඉංජිනේරින් පැත්තේ පැත්තට තමයි වැඩිපුරම තියෙන්නේ. ඒතර මට මුලින් ඉඳන් මේ දේවල් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඊට අමතරව ගොඩක්ම ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ මට නෙමෙයි ඒ වුණාට මගේ විශ්වවිද්‍යාලයට ගොඩක් ප්‍රශ්න තිබ්බා මේකට මූල්‍යමය වශයෙන් උපකාර කරන්න. මොකද ඒව කිව්වා වගේ හරිම අධිතාක්ෂණිකයි. එක්ස්පෙරිමන්ට්ස් හරිම ඒවට ගොඩක් වියදම් දරන්න ඕනේ. මොකද මැටීරියල් බුලට් රේන්ජ් ඒව ඔක්කොම බුක් කරලා අමුතුවෙන්ම කරන්න ඕනේ. ඒවා අපිට නිකන් ලැබ් එකක් ඇතුළට ගිහිල්ලා කරන්න පුළුවන් පරීක්ෂණ නෙවෙයි. ඒවට වෙනමම ස්ටෑන්ඩඩ්ස් තියෙනවා, ඩිෆෙන්ස් ස්ටෑන්ඩඩ්. ඒවා අපි මේන්ටේන් කරන්න. එතකොට ඒවට තියෙන ප්‍රශ්න තමයි ගොඩක් ආවේ. ඒවට ඇත්තට මට විශ්වවිද්‍යාලයෙන් ගොඩක් උපකාර ලබා දුන්නා. මගේ පරීක්ෂණය වෙනුවෙන් විශ්වවිද්‍යාලය ලොකු මුදලක් කැප කරා. මොකද මම කියක් පොඩ්ඩක්වත් වියදමක් සිදු කරලා නැහැ. සේරම විශ්වවිද්‍යාලය මගින් තමයි කරලා තියෙන්නේ. ලොකුවටම ආව ප්‍රශ්න තමයි මූලිකම ගැටලු. මොකද එක ළමයෙක් වෙනුවෙන් එච්චර වියදමක් කරන්න ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට උනත් හැකියාවක් නැහැ. නමුත් ඒගොල්ලෝ එක මම වෙන එක ඒගොල්ලෝ කොහොම හරි දරලා මගේ පරීක්ෂණය කරන්න මට උපකාර කරා. එවගේමයි ප්‍රබානි අවසන් වශයෙන් මම දැනගන්නට කැමති මොකද්ද මේ පරීක්ෂණේ දැන් තියෙන තත්ත්වය සහ මොන වගේ දියුණුවක්ද මේ පරීක්ෂණේ ඔබ ලබලා තියෙන්නේ? ඇත්තටම මම ඒක නිර්මාණය කරලා අවසන් මගේ ඇත්තටම පශ්චාත් උපාධිය මම පළවෙනි කොටස අවසන් මම ඉවර කරලා මගේ උපාධිය බාර දීලා තියෙන්නේ. මම දැනටත් මට ඒකට ඒ කියන්නේ ඒක මාක් කරලා කමෙන්ට් එනකන් තමයි ඒක මම ඉන්නේ. දැනට මගේ පරීක්ෂණයේ අවසන් මම ඒ නිර්මාණය කරන්න ඕන වෙඩිනවදින ඇඳුම නිර්මාණය කරලා අවසන්. ඔව්. ඉතින් අද අපිත් එක්ක SBS සිංහල මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ තම පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින තම පශ්චාත් උපාධිය වෙනුවෙන් ත්‍රිත්ව ලෝහ වෙඩිනවදින ඇඳුමක් එසේත් නැත්නම් අධිතාක්ෂණික වෙඩිනවදින ඇඳුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ප්‍රබානි රණවීරත් සමග. ඉතින් අපේ එක අද සාකච්ඡාවට එකතුනාට ප්‍රබානි ඔබට බොහොම ස්තුතියි.